යුබෝන්. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රමාත්්‍ය දුරය භාරගත්තා. එම දුරේ මම ඉල්ලා හිටියේ නැහැ. රටේ ඇතිවී තිබුණු අර්භූධකාරී තත්ත්වය හමුුවේ ගරු ජනාධිපතුමා විසින් මෙම දුරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයව වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනයෙන් බුක්තිවිඳලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාදිය ලබාගෙන ඉහළට ගිය නායකයෙක් වශයනුයි මෙම වගකීම භාරගත්තේ. මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. විශ්ස විසි දෙක ආරම්භේදී පසුගිය රජය අයවැෑෙන්, රුපියල් ට්‍රිලියන දෙකයි දසම තුනක් බිලියන දෙදා ස්තුන්සීක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් ආනාාවෑ කියවන්නේ. රුපියල් ට්‍රලියන එකයි දසමහයක් නැත්තම් බිලියන එක්දා සෑසිියයි. විස්ස විසි දෙක වසර සඳහා, රජ වියදම රුපියල් ට්‍රලියන තුනයි දසම තුනක්. එනම් බිලියන තුන්දාා ස්තුන්සයක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලි අනුපාතය වැඩවීම ස අතිරේක වියදම් හේතුවෙන් විශස විසි දෙක වසර සඳහා, රජයේ සමස්ත වියදම රුපයාල් ට්‍රිලියන හතරක් ඒක යනේ රුපියල් බිලියන හාර්දාක්. වර්ෂය සඳහා අයවැෑහින්ගේිය රුපියල් ට්‍රලියන දෙකයි දසම හතරක් දෙදා සාරසියක් වන අතර, එය දළදේශය නිෂ්පාදනෙන් සියයට දහතුනක. ඒ වගේම අනුමත නයසීමාව රුපියල් බිලියන තුන්දස් දෙසියක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපයල් බිලියන එක්දාහස් නමසය පණහක් වියදම් කල්ලා. ඒ අනුව දළ ඉතිරියතියෙන්නේ බිලියන රුපියල් එක්දදාස් දෙසය පනහක්. අපි ඊය කැබිට් බන්ඩලේදී තීරණයක් ගත්තා, බාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන තුන්දාහෙසිට හාලදාහදක්වා වැඩිකරන්ට පාලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න. දෙදස් දහනම නොයම්බර මාසේදී අපේ විදේශ විනිමේ සංචතිය එමඩු කානු ඩොලර් බිලියන හතයි දසම පහක් තිබුණ. නමුත් අද බාන්්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීම්ට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය එමරිකානු ඩොර් මිලියන පහක්වත් මේ වෙලාවේ මුදල් ළමාතයන්ශු්‍ර සොයාදීමට හැකියාවක් නෑ. මේ සියලු අර්බූ අතර අපි මුහුණ දෙන බැරෑරුම ගැටුළු කීපයක් තිබෙනවා. ඉදිරි දින කීපයේද, පෝලිම පාලනය කිරීම සඳහා, ඉතාමත් කඩිනම් එමරිකානු ඩොර් මිලියන හැත්තපාක් පමණ සොයාගති යුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබිෙනෝ. ඉන්දියානු නය ආධාර වැඩපිළිුව යටතේ මැයි දහනවේදා සහ ජූනි පලවෙනි දින තවත් දීසල් නෞකා දෙකක් ද මැයි විසි නමවිද පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අද දිනට හතලියකට වැඩි කාලයක සිට ලංකාවේ මුදුසීමාවේ පෙට්‍රල් බොරතෙල් සහ දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත්ත වෙළඳපොලෙන් ඩොඩල් ලබා ගන්ට කටයුතු කරනවා. විදුලි අවශ්‍යතාවෙන් හතරෙන් එකක් උපාධනය සඳහා යොදාගන්න ඉන්දනය. මේ නිසා දෛනක විදුලි කප්පාදුව තවට්ටික දවසකින් පෑ පහලවක් වීමටත් ඉඩ තියෙනවා. නමුත් අපි මේ සඳහා දැනට අවශ්‍ය මුදල් ස්වයාගෙන තියෙන්නවා. එමෙන්ම යම් පම්මණකින් හෝ පාරිභෝගිගන්ට ගෑස් ලබාදීම සඳහා ඉමරිකානු ඩො මිලියන විස්සක් ඉතා ඉක්මනින් සොයාගත යුතුයි. භූමිසෙල් සහ දැවිතල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මේයටත් වඩා බායනකයි. මේ මොත වනවිට ශ්‍රී ලංකා මහබැංකුව දේශය රාජ්‍ය හා පෞද්ගලික බැංකු ලංකාව තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොර් නොමැතිවීමෙන් ගැටලුවට මුුණදීලයි ඉන්නේ. අප සතුවතිබෙන්නේ ඩොලර් ප්‍රමාණය. ඉතා කුඩා අගයක් ගන්නා බව මේ වනවිට ඔබත් දන්නවා. නමුත් මේ සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩීසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒවගේ අංගරුවාදා වනවිට පැමිණි තිබින ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්ණයට යම් විසඳුමක් ලැබේවි. මේ අතර තවත් උදහරණයක් වන්නේ අඖෂද හිගයයි. හරද රෝගීන්ට අවශ්‍ය අවසද සැත්කම් සඳහා අවශ්‍ය ශෛල උපකරණ ඇතුළු අවෂදවර්ග රාශයක් දැඩි හිඟයක් දැන් පවතින්වා. අවෂද ශෛල්ල උපකරණ සාහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපියුම්කරුවන්ට මාස හතරකින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්ට තියන හිඟ, මුදල රුපියල් බිලියන තිස් සතරක්. ඒ වගේම රාජ්‍ය අෞසධ සංස්සාාව ආනාෑනය කළ අවසදවලට මාස හතරකින් ගෙවීම් කරලා නෑ. ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට, විදේශ අෞද්‍ය සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය අෞෂධ දාහතරක් හිඟවී තිබේමත්. ඉන් දෙකක්වත් සැපීමට අපගේ වෛද්‍ය සැපවුම් අංශයට මේ මොහෝතේ හැකයාවක් නොමැතිවීම. අෞෂධක වන්නේ හර්ද රෝගල්වලට භාවිතා කරන අෞෂ දෙයක් හා ප්‍රතිජල බීතිකා අඖෂ දෙයක්. හැබැයි ප්‍රතිජාල බීතිකා අඖක්ෂධය සඳහා විකල්ප අෞක්ෂ දෙයක් නැහැ. මේ අතර විශ්ස විසි දෙක වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැෑ වෙනුවට අලුත් අයවයක් ඉදිරිපත් කරන්ට සැලසුම් කරලා තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම්. ඒ වගේම මේ වන්න විට දැඩිල්ලෙස අලාබ ලබෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන්සේවය පුද්ගලික කරණයකිෙරීමට මම යෝජනා කරනවා. විස්ස විසියක වර්ෂය පමණක් ශ්‍රී ලංකන් ගුවන්සේවේ පාඩුව රුපියල් බිලියන හතලිස් පහයි. වි විසයකේ මාර්තු තිස්සෙක් වෙනවිට මෙහි සමස්ත පාඩුව බිලියන තුන්සිය හැත්ත දෙකයි. අප මේ පුද්ගලික කරණය කළත් මේ පාඩුව අපිට දරන්නම වෙනවා. මේ පාඩුව ජීවිතයටත් ගුවන් යානයකට පයගසා නැති. මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්ට වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්නේ යන්නේ මීටක් වඩා දුෂකර කාලයකටයි. උද්දම්වනේ වැඩිවෙමෙන් ඉඩ තියනවා. රජය මේ වනවිට අනු දෙක පෙට්‍රල් ලීටරේකින් රුපියයාල් අසූහතරයි සත තිස්සටක්. අනු පහපෙට්‍ර ලීටරයකින් රුපියල් හැත්තයකයි සත දහනමයක් ඩීසල් ඩීටරයකින් රුපියල් එකසිය තිස්ස එකයි සත පනස් පහක් සුපර් ඩීසල් ඩීටරයකින් රුපියල් එකසිය තිස්සායි සත තිස්ස එකක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් දෙසේ අනුහතරයි සත පණහක් පාඩුව ලබනෝ. තෙල් සංස්ථාවට මේ පාඩුව තවදුරටත් දරා ගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුරිි බල මණ්ඩලය. දුලි ඒකයක් සඳහා ඔබෙන් රුපියාල් දාහදාක් අය කළත් ඒ සඳහා රුපියල් හල සටක පම්මණ මුදලක් වැෑ කරනවා. ඒ අනුව පාඩුව එක් ඒක රුපියල් තිහයක් පමණ වෙනවා. යත් බරපතල ගැටළුවක්. මට දැඩි අකමැත්තෙන් වූුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසරදෙන්ට සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේමාසේ වැටුක් ගෙවීම සඳහා ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය බාන්ඩ හා සේවා වෙනුවෙන් ෑකිරීම සඳහයි. කොහොම වනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අව ප්‍රමාණය වන බව අප සී තබාගත යුතුයි. මේ වෙන විට පවතින තත්ත්වය හමුුවේ තෙල් සංසාාවට හා විදුඩි බල මණ්ලේට රුපියල් සොයා ගැනීමට ද හැකියාවක් නෑ. කෙසේ වුවත් ඉදිරිමාස කීපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාල පරිච්චේදය ගතකරන්නට සිදුවේවිී. එයට අපි සියල්ලෝම කැපවීමේ මුහුණ දිය යුතුයි. මම ජනතාවට කරුණු සඟවා බොරුකීමට කිසිසේත් කැමති නෑ. භයනක වුවත්. අප්‍රසන්න වූුව මේකයි ඇත්ත තත්ත්වේ. කෙටිකාලීනව අපි මුහුණදෙන්ට යන්නේ ගෙවී කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙෙන්න්නේ දුක්කම් කටළු විතරයි. ඒත් මේ තත්ව කෙටි කාලීනයි. ඉදිරිමාස කීපේදී. අපේ මිත්‍ර රටවල උපකාරය. සහ සහයෝග අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරුන්දු වෙලා තියෙනවා. ඒ සඳහා ගතවන මාසකීපය අපට ඉවසීමෙන් දරාගන්ට ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයක යන්ට වෙනවා. මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධය මම විපක්ෂනායකවරයා ඇතුළ පක්ෂනායකයන්ට යොමුකර ලිපිවල්ට. ිතුරු බාදීම සම්බන්ධයක් මම ඔවුන්ට ස්තුූතිවන්ත වෙනවා. දැනට පවතින මේ ගැටළුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක්කෝ. දේශපාල මණලෑක්, සියලු පක්ෂවල සහභාගිත්වයෙන්, වහම පීටවීමට කටයුතු කළ යුතුවතිබෙනවා. එවිට සියලු පාර්ශයන් සමඟ සාකච්ඡා පොට තීර්ණය කරගන්නා නිෂ්ඨිත කාල රාමුවක් තුළ, පොදු කෙටිකාලීන, මධ්‍යම කාලීනා, දීර්ඝකාලීන, අවම වැඩ සට ක්‍රියාවට නංවා රට නැවතත් ඉහලට ඔසවා තබන්ට අපට හැකි වෙනවා. භූමිතෙල් ගෑස්් ඉන්දන පෝලිම් නැති රටක්, විදුලිබලය කැපැන් නැති රටක් කෘෂ්ෂිකර්මාන්තයේ නිදහසයෙන් කරගෙන යන්න පුළුවන් පාහසුකම් ඇැති රටක් තරුණ තරමවන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස්ශ්‍රමය අරගල භූමිවෙල සහ පෝලිම්වල නාස්තිකරන්නට ඕනැවෙන්නේ නැති රටක්. ඇමුවටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුංවේලක් කන්න පුළුවන් රටක් අපි ගොඩනගනෝ. මම භාරගත්තේ අනතුරු දායක අභියෝගයක්. හුණමටේ ගෘෂා අනුන්ගේ දරුවක් වඩාගෙන. වැල්පාලම තරණය කර. මේක ඊටත් වඩා බායන්න අභියෝගයක්. හෙල ගැඹුරුයි. පතුළ පෙනෙන්නේ නෑ. පාලම හදලතියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වලකුත්නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාලා තියෙනවා. ඒක අඩියේ තියෙන්නේ තිවුණු යකඩ ඇන. දරුවාාව ආරක්ෂිතව, එහා පැත්තට අරං යන්නයි මට තියෙන්නේ. මේ අභියෝගය මම භාරගන්නේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයක් පවුලක් ඕ කණ්ඩායමක් බේරා ගැනීම නෙවෙයි. මුළු රටේීම ජනතාව බේරා ගැනීම. මුළු රටම බේරා ගැනීම. අරුණ පරපුරේ අනාගතය බේරා ගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූුණ දෙනවා. ඒ අභියෝගය ජයගන්නවා. ඊට ඔබ හෑම දෙනාගෙන්ම සහයෝගය මට ලබා දෙන්න. මම මගේ වගකීම රටවෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරන්දුවයි.